ඉන්දිය කණ්ඩායමේ හිටපු ගොඩක් දක්ෂ ආරම්භක ප්‍රතිකරුවෙක් තමයි ගෞතම් ගම්භීර් කියන්නේ. ගම්භීර්ගේ දක්ෂතා නම් තවමත් අඩු වෙලා නැහැ. මේ පාර IPL එකෙන් වැඩිම ලකුණු ගත්ත ප්‍රතිකරුව අතර ගම්භීර් හිටියා. ගම්භීර් මේ විදිහට දස්කම් දැක්වුවත් ජාතික කණ්ඩායමේ නැවත තැනක් දිනා ගන්න නම් මේ ප්‍රතිකරුවට පුළුවන් වෙලා නැහැ. ඉන්දියාවෙන් පැමිණි කණ්ඩායම පරාජය කරන්න තරම් දක්ෂ ක්‍රීඩකයෝ ලංකාවේ නැහැ කියලා තමයි මේ ගෞතම් ගම්භීර් කියන්නේ. මේක කාටත් පේන්න තියෙන දෙයක්. ඉන්දියාව මේ තරගාවලියට පිවිසෙන්නේ තරගාවලිය ජය ගත හැකි කණ්ඩායම විදිහට. ඔවුන් ලෝකයේ අංක 1 ටෙස්ට් කණ්ඩායම. අනික ශ්‍රී ලංකාව පසුගිය දවස්වල ක්‍රීඩා කරපු ආකාරයෙන් පේන්නේ ඉන්දියා පිළ අසීරුතාවයට පත් කරන තරම් පන්දු යවන්නන් ඔවුන්ට නැහැ කියන එකයි. ඉන්දියාව පරාජය කරන්න නම් කරන්න තියෙන්නේ එක දෙයයි කියලා තමයි ගම්භීර් නම් කියන්නේ. අපේ කඩලු 20ම දවා ගන්න ඔවුන්ට තිබෙන එකම ක්‍රමය ඔවුන්ගේ පන්දු යවන්නන්ට වාසිදායක වෙන විදිහට තනතිරු සකස් කිරීම කියලා. ඉන්දියා කණ්ඩායම අවසන් වරට සහභාගී වුණු චැම්පියන්ස් කුසලානේත් ඒ වගේම කොදෙව් තරගාවලියේත් ඉන්දියාව මුහුණ දුන්නේ සීමිත පන්දු ආර තරගවලට විතරයි. ලංකාවේදී ටෙස්ට් තරගාවලියකට එකපාර මුහුණ දෙන එක ඉන්දියාවට ප්‍රශ්නයක් වෙයිද කියන එකට ගම්භීර්ට තියෙන්නේ මෙහෙම අදහසක්. අපි විතරක් නෙමෙයි ශ්‍රී ලංකා කණ්ඩායමත් ශූරංගේ කුසලාන තරගාවලියට ක්‍රීඩා කළා. සිම්බාබ්වේ පිළට එරෙහිව ඔවුන්ට තිබුණේ එකම එක ටෙස්ට් තරගයක් විතරයි. දැන් ක්‍රිකට් වල ස්වභාවය ඒකයි. මේ තත්ත්වයන් අතරේ වෙනස් වෙන්නට ක්‍රීඩකයන්ට මානසික ශක්තිය තියෙන්න ඕන. සිම්බාබ්වේ කණ්ඩායමේක තිබුණු තරගාවලියේ ටෙස්ට් තරගයේ දිනුවා කියලා ඉන්දියාව පරද්දන්න හිතනවා නම් ඒක මුලාවක් කියලා තමයි ගම්භීර් කියන්නේ. ඕනෑම ආකාරයේ කණ්ඩායමකට එරෙහිව ලබා ගන්නා ජයක් සතුට දනවන්නක් තමයි. ඒත් සිම්බාබ්වේ කණ්ඩායමයි ඉන්දියාවයි සංසන්දනය කරන්න බෑ. ඉන්දියාවට එරෙහිව තරඟ කිරීම සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයේ අභියෝගයක්. ඒක ගොඩක් අසීරුයි. ගම්භීර් කියන මේ කතාව ගැන ඔයාට හිතෙන කතාව අපිට කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ බලන්න අපේ YouTube channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා. ආයිත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.